සුබෝදෑසනක් ගෞරුණය ස්වාමීන් වහන්සේස පූජකතුමනි ගුරු විදුහල්පති පිරවෙන් ගුරුරු ගුරුූපදේශක, අපිශේෂ්‍රයේ සියලුම ආදනීය සොයිර සොයිරියණී විශේෂෙන් මද ඔබ අප වහමුවෙනවා අපේ අරගලේ හැත්ත අ ඇත්ත නවවන දිනේ අද ඇතැ නවන දිනට ඔබ මනගහෙනවා. අද එක පැත්තකින් අපිට තවත් අප සටනයේ තීරණාත්මක දිනයක් බවට පත්වෙනවා විශේෂෙන්ම ඊය දවසේ අපි විශවවිද්‍යාල උෘථය සමිති සම්මේලනය සමඟ සාකච්ඡාවක් පැවැත්තුවා ඔඋුන් සමඟ අපේ සටන ඉදිරි ක්‍රියාමාග පිළිබඳ දීර්ගලෙස සාකච්චා කරමින් යම් යම් එකඟතාවට එල්ලබුණයි වගේ ඔවුන්ගේ පැත්තෙෙන් අප සන්ට්‍රදාලව යෝජනත්තුනක් ඉදිරිපත් වනා ේ යෝජනා පිළිබඳව අපි අද දවසේ සාකච්ඡා කරමින් එම යෝජනක් ක්‍රියාවට නැගීම සම්බන්ධ ගුරු විදවල්පති ෘති සමිති සන්ධානය ලෙස අපි බලාපොරොත්ව වෙනවා දීර්ග සාකච්ඡාවක් කරන්න. එවගේ අද දවසේ අපි අපේ රට අනෙකුත් සියලුම ෘතිය සමති උද්ජල්ලිකන්සේ ඒගේ වත්තු ශේෂත්‍රයේ රාජ්‍යන්සේ අර්ධ රාජ්‍යන්සේ සියලුමූෘර්තියේ සමිති සම්බන්ධ කර ගත්ත සාකච්ඡාවක් පවත්තන්නට සුදන වෙලයි නො දැසනයි කොළහට එම සාකච්ඡාවේදී අපි බලාපොරොත් වෙනවා ගුරු සහ විදවල්පති මේ අරගලයට ඔවුන්ගේ සහයෝග ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කරන්න ඒ වගේ මිදිරි ක්‍රියාමාර්ග සම්බන්ධෙන් සාකච්ඡා කරන්. පිබඳව බලාපොරොත්තුවයින්න. අපි ඒ අවස්ථාත් ඔබට සජීවීවගෙන එන්න සූධනමින් ඉන්න අපේ සෞදොරුවරු ඒවගේම තමයි දැන් තවත් කරුණු කිහිපයක් අපි දැකදැන් අද දවසේ මාධ්‍ය වාර්තා කරලා තිබෙනවා විශේෂෙන්ම ආණ්ඩුවේ තවත් එක ඇමතිවරේ කදිස්සියේ නින්දෙන් අවදි වෙලා තිබුණා මේ ඇමතිවරයම අපි දන්නවා ගුරුවරුන්ට අපතයෝ කියලා අවමන් කරපු ඇමතිවරයෙක් සBි රත්නායකඇැතිවරයා හදිසිේ නින් දෙෙන් නඇවදිවෙලා කියනවා. දරුවන් නැපේට තබා ස්ටාලිල්ලා සිව්න කොරෝණ රැල්ල ඇති කලා කියලා. දෙම කොරෝනා රල්ල ගැන අපි නැත නැවත කතා කලා අපි අභියෝගත් කළ කොරෝන රැල්ල අපිට කියන්න කොහොමද ඇති වුණේ කියලා මේ හදිසයේ නින් දෙෙන් අවදි වෙලා අප අපේ උද්ගෝෂණබීදි සටන් නතර් කරේ අගෝස්ු මාසි හයවෙනිද. ඉතිං මේ දැන් ඉින්දෙන් අවතු වෙලා හ පවු සීරත්නාක නැවත මේ ජාති ප්‍රකාශ කරමින් තිබෙන ඔය පිච්චර ගණන්ගත යුතු නැහැ. එහම තමයි මේ පාලකින්ගේ ස්ොභභවේ හදිසිේ මොකක්කරි මතුනාම නින් දෙෙන් අවතු නාාම මොනොහරි කියනවා. දොඩෝනවා. ඉති එහෙම පාලකොපිරිසක්න අපි රටේ ජනතාව චන්දිදීලා බලට පත්කරෙන තිබෙන නිසයි වගෙන අපිටික් පුදුමය යුතු නෑ ඒ වගේමතම අපි දැක්කා. අපේ යම්කිසි ආකාරයකට අපේ රටේ විවිධ ප්‍රශ්නවලදී නිර්භීතව අදහස් පල කරන. අපේ වනවාස රාහුල නාහිමියන් විසින් නාමල් උයන්නේ වනවා ජාතික නාමල් වුවනේ වනවාස රාහුල හිමියන්ගේ පැත්තෙන් අක්කාන්දුුලාත්මක ප්‍රකාශයක් කල තිබුණ පාසල් ආරම්භ කල වි ගරුරුන් ාවත් මවපිය ුන්ට රුද්ද නඩු පවරන්න ඕන කියලා. අපි ඉතාමත් ඕනෑකමින් යුතුව උන්වහන්සේගේ නිර්මීත හඬ අවධ කරන්න අපේ හාමුදුරුවනේ අපේ ගුරු සහ විදුවල්පතිවරුන් සම්බන්ධය නුත්. මොකද ඔවුන් මේ දර්ඝකාලීන් අරගලයකටගේ ඔුන් කැත්තෙන් නෙබයි ඕවු ඔුන්ගේ ුවමනාවට එහමනැත් නම් ඔවුන් ඔඕුන්ගේ තියන මහාදැවන්ත මේ ආදරයකට මේ අරගලයකටග අනෙවෙයි. අපේ රට ගුරුවරු විදුවල්පතිවරු කොහොමද දරුවන් වෙනුවෙන් ඇැ කැපවෙන්නේ කියලා මංහිතන්නේ ඔබ වහන්සේලාටත් අදහසක් ඇති මෙවැනි දීර්ඝකාලින් අරගලකට යන්න සිදුවුණ යන් කිසිවක් නිසානෙවෙයි පාලකයි දීන් දිගටම මේ ප්‍රශ්නය මගහරමින් යන නිසා දැන් අදගත්තොත් කැබින ඩිශේෂන් එකෙන් පස්සෙ විසි නවවන දිනේ දින විසි නමයක් ති සේ සම්බන්ධෙන් කිසිදු සාකච්ඡාවක් නොදී. මේ දරුවන්ගේ අධ්‍යාපනය බැ ගැන තබ දොයිතුවකට ගණන් නොගෙන. මේ ප්‍රශ්නය මගහැරමින් යන පාලකයෝ මේකට වගකීමක් ඇත්තේම නැද්ද. කාරණ අපි දිගඳදිට අවධර්ය කර පාසල්ලා රම්භ කරන්න පෙරම මේ ප්‍රශ්න විසඳන් අපි කොතනකවත් කියලනෑ පාසල්ලා රම්භ කරාට පසේ අපි පාසල්ලන්න ඇදවර් ජනය කරනවාද මොකදගෙන අපි කිසි තැනක කියල නෑ අපේ සම්බන්ධෙන් ඔක්ටෝබර් පලවෙනිද වෙන විට අප තීරණය දැනන්දන්න බවටම අපි දැනටමත් අපි ප්‍රකාශ කරල තිබෙන්නේ. කෙේවෙතත් ඔබවහන්සේලගේ හඬ අවධිකරනවා නම් පාලකීන් තත් මේ ප්‍රශ්නය විසඳීමට බලකිරීම සදා ඒක තමයි වියයුත්තය කියල තමයි. අපිට කියන්නට තිබෙන්නේ. ඒවගේ තමයි දැන් පසුගේ දවස්වල වටසබ සමෝහයන්ගේ මේ පොලිසිය ලිපියක් සංසරණය වනා. අපි හිතන්නේ නෑ අපේ රටේ මේ ප්‍රහස් පොලසිය හරි අපරට පොලිසිය මේ තරම් දුර්වලයි කියලා ගැන මන්ගේ අභ්‍යන්තර ලිපියක් මේ සමාජමාධ්‍ය තුළ සංසරණය වන්නට තරම්. මේක ඉතාම පැහැදිලිව, මේ වන විට අපි කවුරුද්දන්නවා මේ පොලිසිතයොදාගෙන මේ පාලකින් විවිධ කුමන්ත්‍රණ ිය නිර්මාණය කරමින් තිබෙනවා. අපි දකිනො මේක තවත් එවැනිම නිර්මාණයක් විය හැකි. මොකද මේ සමාජයේ බියවදදලා වටසැප්වල පනිවිට හුමාරුකරින් පිළිබඳව ඒ බියට පත් කරලා ඒ පිළිබඳ මොකද උන්දන්නවා මේ විශේෂම දැ මේ වනවිට පාලකින්ට ප්‍රබල මභියෝගෙ බවටත්වෙලා තිබෙන්නේ ජාතික මාධ්‍යවලට වඩා රාජ්‍යමාධ්‍යේ. ඒ රාජ්‍ය සමාේ ජාතික රාජ්‍යමාධ්‍යවට වඩා ප්‍රබල වෙලා තිබෙන්නේ සමාජ මාධ්‍යය. සමාජ මාධ්‍යද ඔුන්ට හිසරදයක්. නිසා වටස් විධවටස සමූහයන් ගොඩ නගමින් විවිධ අරගල කරමින් අපේශේෂි පමණක් නෙවෙයි පොදුවේ ගත්තම මේ ඔුන්ට මහා දැවැන්ත හිසර දක් ඒකට එරෙහිව දැම් මේ විධ කුමන්ත්‍රටවින්තිබෙනති මේට හසුවෙන් එපා මේ ඔ ගනගන්නත් එපා මේ දේවල් නොසලකා අපි. අපේ අරගලේ දෙත් කරමු අපි සමාජමාධ්‍යය උපරම අපේ අරගලි සඳහා යොදා ගමු. වගේම ැ අපි දැකමේ පන්දහසේ දීමනාව සම්බන්ධය නැව නැවත වි ්‍රශ්නතු මින්ටතිමෙන සහ තැංහල කලාපද්‍යක්ෂකර කියන අප ඔවුගුල්ලට පන්ඳහ දෙනවා බලෙෙන්ම බලෙන්ම දෙන අපපාකවරෙන්න්නවන කිය හැබැයි චක්කල එක හල යනීම නෙවී චකලය එක හලතියෙන්නේ පන්දහා අවශ්‍යයයි දැනුම් දෙන්න කියලා. පාසේ ගුරන්ට අවශ්‍යයන විදහල්පතිමගේ කලාපද්‍යක්ෂ දැනන් දෙන්න විදුවල් පපතිත අවශ්‍යයන කලාපද්‍යක්ෂකට විදහල් පපතිතුමා හතුමිය රජද දැනුන් දෙන්න මෙම චක්ලේකඇතිමන ද මේ චක්ලේකත් උල්ලන්ගනය කරින් ලා පද්‍යක්ෂ සූදනන් මෙනවා බලහත්කාරෙන් පන්දහා අපි මත පටවන්නන්නේ ඉ අපි දිගින්දිකටම නැවතත් අවධාරණය කරනවා මේ පන්දා අපි ප්‍රතික්්ෂප කරලා තිබෙන්නේ ඒ ඕගොල්ලු තියාගන්න ඕගොල්ලු ඒ පන්දහත්්‍යදාගෙන දරුවන්ගේ අධ්‍යාපනයතාවත් කරන්න කටයතු කරන්න. පසල් අරම් කරන දරුවට ෞඛ්‍ය පාසුකන් හදන්න මේ පන්දා පාවිච්චි කරන්න පුළුවන් ඔන්ල්යින් දැන තවරට පවත්ත ක න ඔන්ල්න් පහසු ලබාදන්න පාච්ච කරන්න පුළුවන් කියෙනෙ අපි දිගදිගකට අවධාර්නය කළලා තිබවා එඒගේම ඒ දවසයපට අධාරනය කළලා විශේෂම මාව සම්බන්ධ කරගත්ත. යම් වැරදි ව්‍යාජ ප්‍රචාරයක් දියත් කරමින් තිබුණ දෙදා සටේ උසස් පෙල උත්තරපත්්‍රෑ ඇගේ වරජනය සහට එරහිව ගොුණ වෙච්ච නඩු කටයුතු සම්බන්ධයෙන්. ඉතින් දැන් ඒ අදාල මේ පෝස්ට පෝස්ට් එක පලකරපු විදුහල්ප තිවරයා. හොරැංගිල්ල වැඩබාර අරගෙන මේ වර්ජනය පාවල දෙන්න කටයුතු කරපු මහත්තුරු වන්දැක ඒ නැවත පෝස්ට අදදාල මේ මිනිසුම් කතා කරන විට මහිදජයසිහල දක්න්නේන පුදුම බයි කියලා. හේ නෑ. මිනිසුම් කතා කරනවටන අපි බය නෑ. මිනිසුන්ගේ හඬට සවන් දෙෙන් අපි හැම මොහොතකම සූදානම්. අපි විශේෂම මේ අරගලයේ මෙතෙක් දුර ආවෙත්. අපි මේ අරගලට ආශිරවාද කරන මේ ආර්ගලයට උනන්දුවන මේ අරගලයට තමන්ගේ කැපවීම දායකත්ව ලබා දිලතිබෙන ගුරුවරු විදුහල්පතිවරුන්ගේ හඬත් හඬත් එක් ඔුන්ගේ හඬ තමයි අපිවත් මේ සටනේ තවදුරටත් ඉදිරිට අරගෙන යන්න අපිට දහිර්වය දුන්නේ හැබැයි මෙවැනි සටන් පාවා දෙෙන හොරිකඩයින් ඒ වගේම. පාවා දෙන්නන් හඬ අවදිකරණකොටන අපිටිකක් බයවෙඩ ඕන. අපිටිකක් බපි දැක්කයි ඔහු ඔගේ දෙමවපියන්ට ඇල තිබුණු වටස් මසේජයක් මොකක්ද කියන් මම කැමැති උගන්න ගුරුවරු කැමති ෑ ගුරුවරුඒකට සූදානන් නෑ. ඉතින් මේ තමන්ගේම පාසලේ ගුරුවරු දෙමවපියන්ට පාවලදමින් නේ දෙමවපිය පිළිබඳ වැරදි චිත්‍රයන් හදන පිරිස් තමයි අද මේ මේවැනි ප්‍රකාශ කරමින් තිබෙන් අපිට යගොරල්ලගේ නං කියන්න හිරෙකිතයි. නමුත් මේ සිද්ධිය දන්න අය දන්නවා කවුද මේ පුද්ගලයක් කියලා. ඉතින් මෙවැනියම් යම් ගැටලුකා රිතත්වයන් ැද තමා ඉදිරයට යන්න සිදදු වෙලා තිබෙන්නේ ඒ ගේ ලෝක ළමාදිනය සම්බන්ධෙමුත් මේ වැැරදි මතයක් සමාරු හදන්න උත්සහ කරමින් තිබෙනවද කියන පශ්නයක් ඒනවා දැන් මම කොතනකවත් කිව්වෙ නෑ ලෝක ළමාදිනය සැමරුමක් කර ගන්න කියලා. ලෝක දමාදින වැඩසටහන වචන පටලවාගනිවා වචනත් හොට තරම්ේරුම් කරගන්න ඕොනකම තිබෙනවා. ලෝක ළමාදින වැඩසටහනක් දියත් කරමු. හැබැයි ආණ්ඩුවේ වුවමනාවට හෝ. මේ සටනට එෙහි සහර විදුල්පතිවරුම්ගි ෝමනාවට නෙවෙයි. අපි අපේම වූ අපිටම අන්‍යවූ වැඩසරහනක් ඇතුළේ අපි අපේ දරුවන්ට සමීපවෙමු මාස තුනක ටාසන්න කාලයක් දැන් දින හැත්තෑටක් ඇත්තනමැ කිය කියන්. ආසන්න කාලෙක්තිස් අපි දරුවන්ගේ දුරස් වෙලා තිබෙනවා අප දරුවන්ට සමීපය මො අපපකොද අප නැවත ක්‍රියාමාර් ගවසකරපු මොහතක හෙට දවසේ දරුවත්ත අපිටයතු කරන්න නිස දුවට සමීප වෙන්න අපි මේදිනය අපි යොදාගමු දින අපි නැවත වටයකින් අප දුරස් වෙලා න දරුවන් අපි සමීප කරගමු ඔවුන් සමඟ පුංචි කතාබහක් කරගෙන සින්දුවක් කියලා නැටුමක් නැටලා එහමනැත් නම් එවැනි යාාකාරමක් කරවු ඔවුන් සමීපවමුඒ වගේම අපි අපේ දෙමවපියන්ව අපේ මේ අරගල පිළිබඳ දැනුවත් කරන්නත් යොදා ගමොපි මේ අරගලේ කුමක්වන දම මේ අරගලේ හුදෙක් අපේ වැටු ප්‍රශ්නයක් නෙවෙයි මේක අපේ රට නිදා සධ්‍යාප නයිතය පිළිබඳ අරගලයක්ඒ වගේ අප ඔබේ දරුවාගේ අධ්‍යාප නයිතය රැක ගැනීම වෙනෙන් ුව අරගලයක් මන්දැක්කා මාධ්‍යයක් අද වාර්තා කර තිබෙනවා ඒ නමේ ගත්ත දරු දෙන්නෙක්මවා ඒ නමේත් ඒන්නේ. ඒම දහාටක්කේලා. ඇත්තන මහරි සතුටයි හැබැයි ඒ දහටක්ගත්ත දරුවගේ අනාගතයට මොකද වෙලාතිී අපි දන කොළඹ දිස්්‍රික්කයේ පවසුගගේ විභාගවල හිටියා. ඒ හයක් ගත්ත දරු තනිදරු. ඒ හයක් එක දෙවරක් තුන බැගින් අරගෙනත් විශ්වවිද්‍යාලයන්න බරිවෙච් දරු. ඉතින් එවැනි දරුව නිර්මාණ ච්ච සමාජයක්. මේ අධ්‍යාපන ක්‍රමේ වරදිින් එන අධ්‍යාපන ක්‍රමේ නිවැරදි දිශාවට ගෙනයා ුතු තිබෙන වෙනුවෙන් කරන අරගලයක් කියෙනෙ එක. අපිට මේ ළමා දිනයේද ඔවුන්ගේ දෙමෝපියන් සමඟ අපිට කතා බා කරගන්න පුළුවන්කම තිබෙනවා.ටඒ නිසා ඒ වෙනුවෙන් අපි ළමා දිනයේදී අපේ මේ ක්‍රියාමාර්ග තවදුරට ශක්විමත් කිරීමට යොදා ගමු කියන ඉල්ලීම තමයි මම කළේ විශේෂෙන්ම ඒ සම්බන්ධෙන් මම දැක්ා ගුරංග අපි එක්කමන්න ගුරු සංගමයක සෞදරයෙක් යම් ප්‍රකාශයක් ද ඔහු ැරදිෑ හු කියලා තිබුණේ. මනාවට අපි ලමාාදින සැමරුම් කලයුතුන ඔ ඇත්ත ම කියන්නෙත් ඒම තමයි. මම කියන්නෙත් ඒකම තමයි ආණ්ඩියුවමනට ආණඩි චක්ට්‍රලයේකට ආ්ඩ උපදිසනුව අපි ලමාදිනය සමරන්නේ නැත. අපි කරන්නේ ළමාදින වැඩ සටහන කරන එක අපේ වුවමනාවට අපේ වමනාවට දරුවන් සම සමීපවෙෙන්න්න දෙම ඔපියන්ට ආමන්ත්‍රණය කරන්නඒ කටයුත්ත කරමු කියන යෝජනාව තම අපේ තිබෙන්නේ කෙසේ වෙතත්. ඒ සදා තව දවස් දෙක තුනක් තිබෙනවා ඇතින් මේසති සිකුරාද. අපි ඔබෙන් ඉල්ලන ඔබ ට අනන්ව ව ඩසරහන ඇතුලේ දරුවන්ට දෙම ඔපියන්ට සමීපවනටයුතු කරන්න ඔවුන්ට යම් පනිිවිඩයක් ලබා දෙන්නේ දවස යොදාගන්නක නිල්ලිමත් කරමින් අදට අපි ඔබ සමගන්නවා අද අපේ ඊළඟ ක්‍රියාමාර්ගොල්ට අවතියන්න විය යුතුයි. අපේ අනෙකු තුෘතිය සමිත් සමග සාකච්ඡාව අනතුරෝන් සමග එක බද ක්‍රියමාර්ගොල්ට යනක පිළිබඳ තන්දු තිරන අපි බට දැනුවත් කරන්න කටයුතු කරනවා ඉති එතෙක් ඔබ බලාපොරොත්තු සහගතව ඉන්න. සටන ශක්තිමත්ව ඉදිරිට ගෙනියන්න අවශ්‍ය කරන ජවය ශක්තිය නිරන්තරයෙන් එකතු කරගන්න. හැමදාමත් කියනගේ දෙමෝපියෝ දැනුවත් කරන්න ඒ වගේ මනිකුත් පාශ්වයන් දැනුවත් කරන්න කටයුතු කරන්න. අපිට ඒ ප්‍රදේශයේ සෞදරම විශේෂ ඉල්ල නමේ වනවාස රාහල ස්වාමින්න් වහන්සේව පුළුවන් ගිහින් මුණගහෙන්න්න උන්වහන්සේ අප තත්වයන් පිළිබඳව අප සටන පිළිබඳව අධ්‍යාපනය අර්බුදය පිළිබඳව පැහැදිලි කල්ලා දෙන්න කිය නිල්ලිමත් කරමින්. ම අදට ඔබෙෙන් සමගන්නවා සටනට ජයවා ශක්තිමත්විදිරයට යමු කියලා ඉල්ලා සිටිමින් ගුරු දුවල්පති අරගලය ජෑග්‍රහනයෙන් කැලවරම එස සඳව සිරදධනටම ශක්ති දෛර්යේ මයින්දජයිසිංහ චැනලයත් සබස්රයි් කරන්න දන්න හැමෝටම කියන්න කිය ඉල්ලිමත් කරමින් මවසකරා බොහොමත්වස්ු. යාලුවනේ ලංකාපේ TV YouTube චැනල්ල එක සස්කරයිප කරේ නැත් නම් දන් සස්කයි් කරන්න. ලයි කරන්න කමෙන් කරන්න. බෙල්ලයිකරන්න එක කලික් කරන්නත් අමතක් කරන්නේ පා.